හම්බුදුගේ වූ චිත්‍රපටය නරඹපු අයට එහි මුහුද යට සිදු වුණ බිහිසුණු සටන් මතක ඇති. මේ සටන් ගාමිණී ෆොන්සේකා සමග කළේ දිය යට නැතහොත් මුහුදු ගවේෂකයෙකු ලෙස පතල රොඩ්නි ජොන්ක්ලාස්. රොඩ්නි ජොන්ක්ලාස් අපේ රටේ හිටපු ඉතාම දක්ෂතම කිමිදුම් කරුවේ. ඔහු රන්බුදු දුව චිත්‍රපටයට දායක වුණා වගේම කොටිවලිගේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. එවගේම ඔහු වතාවක් නවකතාවක් ලිව්වා ඉංග්‍රීසි භාෂාවෙන් වාලම්පූරි කියලා. වාලම්පූරි කියන්නේ වාම වෘතාන්ත නමිච්ච හක් ගෙඩියක්. මේක එක්තරා ආකාරයක සමහරු සලකන්නේ හක් බෙල්ලන්ගේ විකෘතියක් හැටියට. කොයි හැටිවතත් එය හින්දුවරුන් සිතූ පැතූ සම්පත් ගෙන දෙන මහා අනර්ග නිධානයක් හැටියට සලකන අනර්ග සම්පතක් ඇති. මිනිසා වාලම්පූරි යක් නිවසේ තබා ගැනීම වැදගත් ලෙස ඇතැම් හින්දුවරු සලකනවා. එය සෞභාග්‍ය සංකේතයක් හැටියට. ඔය පහුගිය කාලේ වාලම්පූරි කෘතිමවත් හදලා මිලියන ගණන් හම්බ කරපු කතන්දරක් තිබුණා. කොයි කොයි හැටි වෙතත් වාලම්පූරි එය පාදක කරගත්තු නවකතාවක්, වාලම්පූරියක් සොයා ගැනීම පිළිබඳ පාදක කරගත්තු නවකතාවක් රොඩ්නි ජොන්ක්ලාස් විසින් රචනා කරන ලැබුවා. එය මුහුදු යට දර්ශ සහිත මුහුද යට සිදුවීම් සහිත කතාවක්. මේ කතාව 1981 මාර්තු මාසේ  12 වෙනිදා සිනමාවට ආවා වර්ණ චිත්‍රපටයක් හැටියට. රන්මුතු දුව චිත්‍රපටයට පසු මුහුද යට ජවනිකා සහිත මේ චිත්‍රපටය ඉතාම ජනප්‍රිය චිත්‍රපටයක් වෙතයි ඒ චිත්‍රපටය නිෂ්පාදනය වන අවධියේ ඒ ගැන ඇසූ බොහෝ දෙනා සිතුවා. මොකද මේ රන්මුතු දුව ස්ටයිල් එකේ ෆිල්ම් එකක් නේ. හැබැයි මේ චිත්‍රපටය අතිසාර්ථක වුණේ නැහැ. මේ වාලම්පුරි නවකතාවත් සිංහලට රචනා කළේ, සිංහල පරිවර්තනය කළේ ඒ.පි. ගුණරත්න. අපේ හොඳම ඉතිහාසයේම විශිෂ්ටතම පරිවර්තකයා. විදේශ නවකතා රසක් සිංහලට ගොඩනගපු. දැන් මේ වාලම්පුරි කතාවත් චිත්‍රපටය නරඹියුත්තේ අර පරණි නවකතාව අමතක කළා කියන එක මුලින්ම සඳහන් කළ යුතුව සිටිනවා. හිම්බණ්ඩා කියන්නේ උඩරට රත්නපුර පළාතේ හිටපු පුංචි දරුවෙක්. ඔහු තනියම ඉන්න විට ඔහු ගිහිල්ලා දිය කඳුරේ ඉන්න මාළුන් එක්ක සෙල්ලම් කරන්නට ආස. හිම්බණ්ඩා සුදුයි. මිනිසා මේ සුදු හවහින්ද ඔහුට ප්‍රශ්න තියෙනවා. ඔහුගේ තාත්තා අර්නෝලිස්, මේ අම්මා මුතුමැණික, අර්නෝලිස් හැම වෙලාවම සැක කරන්නේ මේ හිම්බණ්ඩා අසල වත්තක හිටපු සුද්දෙක්ින්ද මුතුමැණිකට ලැබිච්ච ළමයෙක් කියලා. දවසක් හිම්බණ්ඩා මේ ඔහුට ආවේනික පුංචි පොකුණේ දිනනාගෙන් ඉන්නවා. එක දවසක් රාත්‍රියේ ඔහුට ඇහෙනවා තාත්තා තමන්ට අවජාතක දරුවෙක් කියලා චෝදනා කරනවා. මේක හිම්බණ්ඩා ගෙදරින් පිටවෙන්නට හේතුවක් වෙනවා. හිම්බණ්ඩා ගෙදරින් තනලා යනවා. ඔහු අහුවෙනවා මාළුවාඩි වලට ළමයි රැගෙන යන කට්ටියකට. ඒ කාලේ මිට අවුරුදු ගණනාවකට කලින් ළමයි අරගෙන ගිහිල්ලා මන්නාරම් පැත්තේ මූදු කරවල වාඩි වලට ගෙනියනවා කියන එක තාම ප්‍රසිද්ධ කේමනක් වුණා. අපි පොඩි කාලේ අපිව බය කරන්න ගියන්නේ කවුරු හරි හම් නාඳුන්න එක්කෙනෙක් දෙන්නත් මොනවද ගන්න එපා, ඔයාව නතර වෙන්නේ කරවල වාඩියක කියලා. කරවල වාඩියට ගියොත් ආපහු එන්නට වෙන්නේ නැහැ කියලා. කොහොමුණත් මේ මාළුවාඩියට හිම්බන්නට යන්න සිද්ධ වෙනවා. ඒක අයිති ෂේවියර් මුදලාලි බොහොම රළු පරෝස මිනිහෙක්. මේ අතර වාරේ කෝවිලකින් ඉතා වටිනා වාලම්පුරියක් සොරා ගන්න ආරංචිය ඇහෙනවා. ඒක හොයන්න සුරු වෙච්ච පාර කෝවිලෙන් නිවේදනයක් කරනවා මේ වෙනුවට අලුත් වාලම්පුරියක් හම්බුනොත් ඒකට විශාල මුදලක් ගෙවනවා කියලා. මේ අතර වාරේ පත්තරවල මාළුවාඩි වලින් ළමයි ගෙනිච්චයි කියලා තියෙන කලබල වීම ප්‍රවෘත්තියත් එක්ක ෂේවියර් කලබල වෙනවා. විශේෂයෙන් හිම්බණ්ඩ සුදු පාට ළමයෙක්ින්ද අනික් අයට වඩා කැපී පෙනෙනවා. ඔහු සැක කරන්නේ හිම්බණ්ඩ කියන්නේ සාමාන්‍ය පවුලක එක්කෙනෙක් නෙවෙයි, උසස් පවුලක එක්කෙනෙක් කියලා. හිම්බණ්ඩ ඒ නිසාම හිම්බණ්ඩ තවත් ඈත දූපතකට යවනවා. ඒදී දූපතින් දූපතින් පැනලා යන හිම්බණ්ඩ මහලු දීවරයෙක් වෙච්ච මිරාෂා විසින් ගලවා ගන්නවා. තමන්ගේ නෑයෙක් කියලා හිම්බණ්ඩව හඳුන්වාගෙන මිරාෂා ඔහුව අරගෙන එනවා. මිරාෂා කියන්නේ හක්බෙල්ලෝ ගන්න කිමිදෙන මනුස්සෙක්. ඔහු මේ කිමිදුම මේ දරුවට උගන්වනවා. හිම්බණ්ඩගේ දැන් එකම අරමුණ කවදාහරි දවසක මෙහෙම කිමිදලා වාලම්පුරියක් හොයාගන්න එක. මේ කාර්යයේදී ඔහුට හරහට එන්නේ ඒ කෙහිටපු පළපුරුදු දෙන්නෙක් වෙච්ච අමනුල්ලත් කියන පුද්ගලයාගෙන්. මේ දෙන්නම සේවය කරන්නේ මුරුගේසු මුදලාලි. මුරුගේසු මුදලාලිට බොහොම කාරුණික මුදලාලි කෙනෙක්. ඔහුගේ භාර්යාවත් ඔහුගේ දියණිය රාසම්මත් නිතරම මේ මාළුවාඩි නැතම් මේ කිමුදුම් වාඩියට එනවා
අර හක්බෙල්ලෝගේ ව්‍යාපාරයේ යෙදෙන නිසා. රාසම්මත් හීන් බණ්ඩත් අතර හීන් සැරේ හීන් ප්‍රේමයක් ඇති වෙනවා. මුරුගේස්ගේ මිත්‍රයෙක් වෙන ජෝර්ජ් මර්ඩොක් මේ අතරවාරයේ මේ වාඩියට පැමිණෙනවා. ඔහු හිරු හීම් බණ්ඩත් එක්ක මිත්‍ර වෙනවා. හීම් බණ්ඩාගේ විස්තරය අහන ඔහු මේ හීම් බණ්ඩා උඩරටට යන්නේ අර්නෝලිස්ගේ මේ ගෙදරට. අර්නෝලිස් හම්බ වෙනවා. අර්නෝලිස්ට පුංචි කඩයක් කරගෙන ජීවත් වෙනවා. මේ යනකොට අර හීම් බණ්ඩා හොයාගත්තු පුංචි දොළපාර පුංචි පොකුණ සංචාරකයන් මේ ආකර්ෂණය කරන තැන. ඉතින් ඒ වෙන විතර නෙමෙයි හීම් බණ්ඩට සහෝදරයෙකුත් ඒ වෙන විට ඉපදිලා ඉන්නවා. නැත්තම් මුතුමැණිකටත් නැතහොත් මුතුමැණිකටත් අර්නෝලිස්ටත් අලුත් දරුවෙක් ඉපදිලා. මර්ඩොක් මේ පළාතට යන්නේ නිකම්ම නෙවෙයි. ඔහු හීම් බණ්ඩාගේ අතීත කතාව හොයාගෙන. මේ පළාතේ හිටිය ස්පෙන්සර් කියලා සුදු ජාතික වැවිලිකරුවෙක්. එයාගේ පෙම්වතිය තමයි සිංහල ජේන් නෝනා. ඒ ජේන් නෝනා කියන්නේ අර්නෝලිස්ගේ අම්මා. මේ සම්බන්ධය හෙළි කරගන්න ජෝර්ජ් ඒක ගිහිල්ලා අර්නෝලිස්ගේ එක්ක තියෙන අර්නෝලිස්ගේ ගැටලුව විසඳලා දෙනවා. කොටිම මුතුමැණිකාට මේ බව කියනවා. නැති වූ වාලම්පුරිය පිළිබඳ මේ අතරවාරයේ ඔත්තුවක් ගිල්ල ෂර්වියර් මුදලාලි පස්සේ පොලිසිය පන්නන. ඔහු ජීප් එක ගිනිය අරගෙන මරුමුවටපත් වෙනවා. වාලම්පුරිය මූදර විසි වෙනවා. රාසම්මත් හීම් බණ්ඩත් අතර තියෙනයට අම්මා විරුද්ධයි. රාසම්මගේ අම්මා විරුද්ධයි. ඒ ඔවුන් දෙදෙනා ජාති දෙකක ආගම් දෙක දෙන්නේ හින්දා. හැබැයි මුරුගේසුර ඒ හින්දා ඒකට එකඟ වෙන්න විදියක් නැහැ. දවසක් මේ හඳ මේ මුතු වාඩියට එන නැත්තම් මේ හක්බෙල්ලන්සින්න වාඩියට එන මර්ඩොක් බොහොම ගැඹුරුයි පීනලා කියනවා. ඒ පල්ලෙහා හක්බල්ලෝ සාල ගානක් ඉන්නවා කියලා. එහෙම ගැඹුරේ සාමාන්‍යයෙන් කිසි කෙනෙක් යන්නේ නැහැ. ඒත් හීම් බණ්ඩා මේ චැලෙන්ජ් එක බාර ගන්නවා. ඔහු විශාල වාලම්පුරියක් ඒකේ තියෙන බව කියනවා. ඒ විතරා නිසා මේ සියලු දෙනාම ඒකට වාලම්පුරිය ගන්න උත්සාහ කරනවා. මොකද මුරුගේසු මුදලාලි කැමති ඒ වාලම්පුරිය අරගෙන කෝවිලට පූජා කරන්න. හීම් බණ්ඩා මේ තාම ගැඹුරු මූදට යනවා. හැබැයි එනකොට යන්නේ අඩි 100ක් ගැඹුරට අඩි 75දී අමනුල්ලා ඔහුට පහර දෙනවා. හග්ගෙඩියෙන් අමනුල්ලාට පහර දෙන හීම් බණ්ඩා ඒකත් අරගෙන දිය මතු පිටට එනවා. මේ සියල්ල ජෝර්ජ්ගේ කැමරාවට මර්ඩොක්ගේ කැමරාවට රූපගත වෙලා තිබෙනවා. මෙන්න මේක තමයි වාලම්පුරි කතාව. චිත්‍රපටය අවසාන වෙනකොට අරනෝනි මුතුමැණිකත් අර කුඩා පොකුණේ පීනන තරුණ යුවලක් ගැන ආරංචි වෙලා ඒක බලන්ට එනවා. ඒ එන්නේ තමන්ගේ නැති වෙච්ච හීම් බණ්ඩත් ඔහුගේ භාර්යාව වෙච්ච රාසම්මත් දෙන්න. මේ චිත්‍රපටය හොඳ චිත්‍රපටයක් කරන්න ගිහිල්ලා වැරදිච්ච චිත්‍රපටයක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ බර්මින් ලයිලි ප්‍රනාන්දු. එට පෙර සනාතන ගැටුමක් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරපු ඔහු හද බැඳී සිටියම් කියලත් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළා. ටෙන්ෂන් කුරේම රඟපාපු. ඒ වගේම ඔහු සිනමා රූප කියලා සිනමා සංගරාවකුත් නිර්මාණය කළා. ඔහු එවකට කෙරි විද්‍යාලයේ ගුරුවරයෙක් හැදෙන එහි චිත්‍රපට සංගමයක් පිහිටවලා සාර්ථක කටයුත්තක් කළා. කෙසේ වෙතත් ඔහු මේ චිත්‍රපටය ඔහුගේ මුල්ම චිත්‍රපටය. මේ චිත්‍රපටයේ සඳහා දායක වෙච්ච නාමාවලිය දකිනකොටම මේ සඳහා ඔහුට අධ්‍යක්ෂකවරයාට අවසුනේ හොඳ චිත්‍රපටයක් කරන එක කියලා බොහොම පැහැදිලිව තියෙනවා. කෙසේ වෙතත් පසු කලෙක බර්මින් ලයිලි කිව්ව විදියට සිංහල දෙමළ මුස්ලිම් චරිත තුනක් ඇතුළත් කොට නිර්මාණය කළ වාලම්පුරි සාර්ථක කෘතියක් වුණේ නැහැ. ඒකට හේතුව එදා සිනමා නිර්මාණ කෙරෙහි මා ලැබූ අත්දැකීම මදකම. මා මුලින්ම කළ වාලම්පුරි චිත්‍රපටය අසාර්ථක චිත්‍රපටයක් බව මා පිළිගන්නවා. ප්‍රවීණ මාධ්‍යවේදී ජයන්ත ගාල්ලගේ සමග බර්මින් ලයිලි ප්‍රනාන්දු කළ සංවාදයක් රසපුවත්පතේ පළවී තිබුණා 1996 පෙබරවාරි මාසික කලාපේ. මා උපුටා ගත්තේ දේශීය සිනමා වංශගාමිනී වේරගේ තෘතීය කාණ්ඩය කෘතිය සඳහන් කළ යුතුයි. එහෙත් මේ චිත්‍රපටය අපේ මතකයෙන් ඉක්මනින්ම ගිලිහි ගියා. චිත්‍රපටයේ නිෂ්පාදනය කළේ සරත් ආර් ප්‍රනාන්දු, නුවන් සිරද සිල්වා, සිරිසේන ප්‍රනාන්දු, එම් ඇන්ටනී ප්‍රනාන්දු. අධ්‍යක්ෂණය කළේ බර්මින් ලයිල් ප්‍රනාන්දු. රොඩ්නි ජොන්ක්ලාස්ගේ නවකතාව ඇසුරෙන් තිරනාටකය රචනා කළේ රොඩ්නි ජොන්ක්ලාස්. ඒ වගේම මුහුදයාට දර්ශන රූපගත කළේ රොඩ්නි ජොන්ක්ලාස්. කැමරා අධ්‍යක්ෂණය කළේ ඩොනල් කරුණාරත්න. සංස්කරණය කළේ ජයතිස්ස දිල්ලිමුනි. සංගීත අධ්‍යක්ෂණය කළේ WD අමරදේවන්. චිත්‍රපටයට ගීත දෙකක් ඇතුළත් වුණා. එක් ගීතයක් අචර අජන්ත රණසිංහ රචනා කළා, වික්‍රත්නායක සහ නන්දා මාලිනී ගායනා කළා. සුදුමුතුමාල පැලැන්දු කියන ගීතය ධර්මසිරි ගමගේ රචනා කරපු මේ ගීතය ගායනා කළේ
පනිත් අමරදේවයන් සමග එච්.ආර්. ජෝතිපාල අබේවර්ධන බාලසූරිය නිහාල් නෙල්සන් ක්‍රේෂන් ආනන්ද සහ ලක්ෂ්මන් විජේසේකර වරෙල්ලා වරෙල්ලා මූදු තොටේ රජදහනට වරෙල්ලා චිත්‍රපටයේ සහාධ්‍යක්ෂණය ප්‍රභාත් කුමාර වේෂණ රූපණයේ ශේෂ පලිහක්කාර නැටුම් අධ්‍යක්ෂණය වාසුගේ සන්මුගම් පිල්ලේ ශබ්ද පරිපාලනය මයිකල් සත්‍යනාදන් සකසුම රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරයේදී නිෂ්පාදන විධායක සරත් ආර්. ෆර්නාන්ඩෝ නිෂ්පාදන සහාය ඩබ්ලිව් එම් කේ විජය බණ්ඩාර ටිෂාන් පෙරේරා කමල් රංජිත් මේ චිත්‍රපටයේ විජය කුමාරතුංග හීන් බණ්ඩාර ලෙසත් ගීතා කුමාරසිංහ රාසම්මා ලෙසත් ටෝනි රණසිංහ රණෝලිස් ලෙසත් හයසින් විජයරත්න මුතුමැණිකේ ලෙසත් සොමී රත්නායක ෂේවර මුදලාලි ලෙසත් සෝමසිරි දෙහිපිටිය මුරුගේසු මුදලාලි ලෙසත් වින්සන්ට් වාස් කිමිදුම් කරු ලෙසත් චරිත නිරූපණය කළ ජෝර්ජ් මර්ඩොක් ලෙස රඟපෑවේ රොඩ්නි ජොන්ක්ලාස් පියදාස විජයකෝන් අනුර මැදගොඩ සිරල් ධර්මවර්ධන නීල්ද මොරායස් ස්වර්ණපාල සූර්යච් බිමල් හලංගොඩ ප්‍රේමසිරි ගල්හේන රංජිත් වේරප්පුලි සුදත් රෝහණ අපේ සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයා මුල් වතාවට මේ රූපමාධ්‍යයට එකතු වන්නේ මේ චිත්‍රපටයේ ළමා චරිතයක් නිරූපණය කරමි. මොකද ඔහු මේ චරිතයේ අතරම හීන් බණ්ඩා චරිතයට ඔහු තමයි මුලින් තෝරාගෙන තිබුණේ. හැබැයි ඔහුට පාසලෙන් නිවාඩු නිසා ඔහු මේ චිත්‍රපටයේ අතිරේක ජවනිකාවක් තමයි රඟපාන්නට සිද්ධ වෙන්නේ. සිසිල් වර්ණපුර, රංජිත් රණසිංහ, ඩොන් ගයි, ලීනා රූපසේන, විල්සන් කරුණාරත්න, ගාමිණී බාලසූරිය, ප්‍රියලාල් මෙන්ඩිස්, එම්.බී.ඒ. පෙරේරා, බන්දු කස්තුරියාරච්චි, මනෝජ් ප්‍රනාන්දු, නිශාන්ත ප්‍රනාන්දු, සත්නා දිල්රොච්චි, ටෝනි ශරීන් ආදී මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. මේ වලම්පුරි චිත්‍රපටය කොළඹ ලිබර්ටි බොරල්ලේ රෙඩ්ස්, ග්‍රෑන්ඩ් පාස් අශෝක, වැල්ලවත්තේ රොක්සි ඇතුළු සිනමා හල්වල තිරගත වුණා. හැබැයි මේ චිත්‍රපටය වාණිජ්‍යමය වශයෙන් අසාර්ථක චිත්‍රපටයක් වුණා. විශාල ව්‍යදමක් දරලා තිබුණා. ඒ වගේම අපූරු රූප රටාවක් තිබුණා. මියුරු ගීත තිබුණා. හොඳ නළුනු ගියන් හිටියා. හොඳ නවකතාවක් පාදක වෙලා තිබුණා. චිත්‍රපටයකට සුදුසු ක්‍රියාදාම සහිත. හැබැයි අවාසනාව චිත්‍රපටය සාර්ථක වුණේ නැහැ. මොකද ඒ සියල්ලටම හොඳ අධ්‍යක්ෂකවරයෙකු අවශ්‍ය තිබුණ නිසා.